Hello, ma dai, buon che le pellicano due potete che mi sale che alutti di due carti, me vi due che mangene a level volete come stora gatta o a venue di apri un video che in due volte che hanno una vata ma pe c'è gruppo che rigioia non è tanto c'è gruppo che rigioia non ma link che descrizione che danno guarda come sta mandilo come scherno pure in pressione mandi ma non è di adena canne di non guardi c'è gara adena canne pulo anni ඉතින් ඔයා විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ ලෙවල් වලට කොමස් තෝරා ගත්තනම් මේ වෙනකොටත් ඒ ලෙවල් වලට කොමස් කරන්න පටන් ගෙන තියෙනවා නම් එනං ඔයා හරිම සිලෙක්ෂන් එක ඔයා කරලා තියෙනවා මොකද ඔයා දැන් ඇවිල්ලා කොමස් කරපු කට්ටියට තමයි සාමාන්‍යයෙන් වැඩිම ජොබ් ඔපචුනිටීස් තියෙන්නේ ඇවිල්ලා මාකට් එකේ එහෙම නැත්නම් රැකියාව වෙළඳපොළ තුල වැඩිම රැකියා අවස්ථා තියෙන අවස්ථාවක් ගන්න පුළුවන් ඒරියා එකක් තමයි මෙන්න මේ කොමස් පැත්ත කියලා කියන්නේ ඒ වගේම ඔයා දන්නවා මේකෙදී ඇවිල්ලා කොමස් කළාට පස්සේ ආර විශේෂයෙන්ම ආගේ ඇවිල්ලා ඉම්ප්‍රූව් කරන්න බිස්නස් එකක් කරගෙන යන්න හැකියාව මේ හැකියාව වාට ආගම කියලා බිස්නස් එකක් ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම වාට මම කතා කරලා තියෙනවා වීඩියෝ එකක් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම පහක්. ඉතින් ඒකෙන් පහෙන් එකක් තමයි ඇත්තටම ඔන්න තමන්ගෙම කියලා බිස්නස් එකක් ආරම්භ කරන්න. එහෙම නැත්නම් ඇවිල්ලා හොඳට ඉගෙනගෙන ඇවිල්ලා චාරඩ හරි වගේ දේවල් ක්වොලිෆයි කරලා ඒ පැත්තෙන් යන්න. ඉතින් එහෙම නැත්නම් රියල් එස්ටේට් බිස්නස් කරන්න අර ඒ වගේ ආයෝජන කරන්න ඉතින් මේ වගේව ගොඩක් හැදෙන්නේ මෙන්න මේ කොමස් කියන කට් කොමස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කට්ටියට මේ වගේව ලේසියෙන්ම ඇවිල්ලා යන්න පුළුවන් ගමනක් මේක. ඉතින් ඔයාලට ඇවිල්ලා කවදා හරි දවසක උදේ කෝටිපතියෙක් වෙන්න අදහසක් තියෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාගේ මෙන්න මේ ස්කිල්ස් ටික ඔයා ඉම්ප්‍රූව් කරගන්න ඕන. ඒ වගේම ඇවිල්ලා ෆොරින් ඔපචුනිටීස් ගත්තොත් එම් ෆොරින් එම්ප්ලොයිමන්ට් ඔපචුනිටීස් ගත්තොත් එම් ගොඩක් කලවට රැකියාව වෙළඳපළ තුළ ඇවිල්ලා විදේශ රැකියාවන් ඕන තරම් තියෙනවා මෙන්න මේ ෆයිනෑන්ස් අංශයෙන් ඔයා ඉස්සරහට ගියොත්. ඉතින් ඇවිල්ලා කොමස් කරපු කට්ටියට තියෙන රැකියාව මොනවද කියන එක මම වෙන වීඩියෝ එකක් කරා ඒකත් ඔයගිල්ලා බලන්න. හැබැයි ඔයා මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඇවිල්ලා මේ කොමස් කරාම කියලා ඔයාට ඇවිල්ලා ඔන්නෝයි කියන දේවල් ගන්න බෑ. ඒ වාට කොමස් එක්ක අනිවාර්යෙන් මේ කොමස් කරන අතර කට්ටිය අතර ලොකු තරඟකාරීත්වයක් තියෙනවා හයිලි කම්පිටිටිව් ස්ට්‍රීම් එකක් ඉතින් ඒක නිසා වාට ඇවිල්ලා ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන්ම වාගේ ඩිවලප් කරගන්න ඕන ස්කිල්ස් ටිකක් තුන දී මේවත් මොනවද කියන එක තමයි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් දැනගන්න ඕන කාරණය තමයි මේකේ විශේෂයෙන්ම පළවෙනි කාරණය තමයි වා ඒ ලෙවල් එක කොමස් දැන් තෝරාගත්තම වාගේ ටාගට් එක ෆස්ට් ටාගට් එක වෙන මම අනිවාර්යයෙන්ම කැම්පස් යනවාමයි කියන එක. ඉතින් වාගේ එක තමයි වැදගත්ම කාරණේ. මොකද අපි අනාගතයේදී අනාගතයේ කොච්චර කෝටිපතියෙක් හරි මිලියනර් කෙනෙක් හරි වෙන්න අදහසක් තියෙනවා නම් වා ඉස්සෙල්ලාම කරන්න ඕන ඉගෙන ගන්න ඕන. ඉතින් වා හරියට ඒ ලෙවල් කරලා ඊට පස්සේ වා කැම්පස් ගිහලා ඩිග්‍රී එකක් අරගෙන ඉතින් ඊට පස්සේ වාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් උත් හදාගෙන අන්න ඊට පස්සේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හැදුනට පස්සේ තමයි ඔයා ඔයාගෙම කියලා ඇවිල්ලා සල්ලි හොයාගෙන ඔයාගෙම කියලා ආයෝජනයක් තුලින් ඔයා ඉස්සරහට යන්න ට්‍රයි කරන්න ඕන. ඔයාගෙම කියලා බිස්නස් එකක් ආරම්භ කරන්න ඕන කවදා හරි දවසක. ඔයාගෙම ඇවිල්ලා ආයෝජනයක් කරන්න ඕන. එක එක බිට්කොයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොටස් වෙනකොට පොලේ වෙන්න පුළුවන්. මේවා ආයෝජනය කරන සම්පූර්ණ ධර්මයක් වර ගන්න පුළුවන් දේවල් මෙන්න මේ ඒ ලෙවල් වලට කොමස් කිරීම තුලින්. ඉතින් ඒ පැත්තෙන් ඔයා ඉස්සරහට යනකොට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆස්ට් ටාගට් එක වෙන්න ඕන කැම්පස් යන එක. ඉතින් කැම්පස් යන්න නම් අනිවාර්යයෙන් මෙන්න මේ කියන කාරණාව ඉතේ තියාගෙන යන්න ඕන. පළවෙනි එක තමයි අනිවාර්යයෙන්ම දවසට පැය දෙකක් තුනක් අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕන දේවල්. ඒක අනිවාර්යම කාරණයක්. මොකද මුල ඉඳලම අදල හවසට නම් තාම මොන්නේ දැන් ඉඳලා පටන් ගන්න අවුරුදු කමාර දෙකක් වාර තියෙන එක්සෑම් එකට ඒ දැන්ම පාඩම් කරගත්තාම ඒක වාර ගොඩක් ලේසි. දවසට පැය දෙක තුනක් පාඩම් කරා. ඒ වගේම ඔයා ඇවිල්ලා you must be active in the school. ඔයා ගේ පුතේ ස්කූල් එක ඉස්කෝලේ ඇවිල්ලා පන්තියේදී ඇක්ටිව් වෙලා ඉන්න ඕන. ටීචර්න ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන ඇවිල්ලා. ඒ වගේ ඇවිල්ලා යාලා මොන හරි කලින් පාඩම් කරලා යන්න ඕන. ඉදා කරන පාඩම් කලින් බලාගෙන යන්න ඕන. අන්න ඔය වගේ දේවල් කරන්න ඕන. මොකද එතකොට තමයි ඔයාට මොටිවේෂන් එකක් එන්නේ. වාඩි මුදිර ඉගෙන ගන්න ඕන මට කොමර්ස් එක හරියට අල්ලගන්න පුළුවන් කියන එක. ඒ වගේම ඇවිල්ලා ඔය ඇවිල්ලා පාඩම් කරනකොට දෙවිතේ අමාරු සබ්ජෙක්ට්ස් වලට සහ අමාරු මාතෘකා වලට වැඩි බරක් දෙන්න ඕන. දැන් ඔයාලා සමානලට කවුන්ටින් එක අමාරු නම් කවුන්ටින්ස් වලට වැඩි බරක් දෙන්න ඕන. වැඩි කෝන් එක අමාරු නම් කෝන් වලට වැඩි බරක් දෙන්න ඕන. ඒ කවුන්ටින් එකෙත් ඔයාලට සමාගම් ගිණුම් වගේ දේවල් අමාරු නම් ඒ වගේ වලට වැඩි බරක් දෙන්න ඕන. අවුල් ව්‍යාපාර ගිණුම් අමාරු නම් ඒවට වැඩි බරක් දෙන්න ඕන. ප්‍රමිති ටික තේරෙන්නේ නැත්නම් ඒවට වැඩි බරක් දෙන්න ඕන. අර ඔයා වැඩිපුරම ඇවිල්ලා පාඩම් කරන්න ඕන වැඩි බරක් දෙන්න ඕන. ඔයාට අර කරන්න කැමති ඔයාට එක්සෑම් එකේදී ටිකක් ෆේල් වෙයි කියලා හිතන ඒවට තමයි මුලදීම අවිලා අවධානය යොමු කරන්න ඕනේ. හැබැයි ඔක්කොම සබ්ජෙක්ට්ස් තුනම අවිලා බැලන්ස් කරගෙන යන්න ඕනේ. සමහර අය කවුන්ටින් ඉකෝන් BS කරනවා වෙන්න පුළුවන්. නැත්නම් සමහර IT වගේ සබ්ජෙක්ට් එකක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක මොනවා කරත් ඔයා කරන සබ්ජෙක්ට් එක අනිවාර්යයෙන් කරන සබ්ජෙක්ට් එකේ අමාරු වල ටිකක් වැඩි බරක් දෙන්න. ඊළඟ තමයි අවිලා සමහර දමරුවෝ ඉන්නවා ඒ O level වලට කොමස් කරපු දරුවන්.
ජෝලි වලට කමස් කරානන් ඇවිල්ලා යාලට ගොඩක් වෙලාවට ලේසි මොකද 12 අවසර වගේ සම්පූර්ණයෙන්ම කව වෙනවා ඒ ලෙවල් වල 12 අවසර කරනවා 13 අවසර ගොඩක් ඒවා කව වෙනවා ඩබල් ඊටි කරලා තියෙනවා ඕ ලෙවල් වලට කරලා තියෙනවා නම් කොමස් කරලා තියෙනවා නම් නැත්නම් ඩබල් ඊටි වගේ ක්වොලිෆිකේෂන් එක මොනවාරි කරලා තියෙනවා ඉතින් ඒ ඕ ලෙවල් වලට කරපු ඒ වගේ චාන්ස් එක ඔයා ඕ ලෙවල් වලට කොමස් කරේ නැත්නම් ඔයාට නැහැ නේද දූපතේ ඉතින් ඒක නිසා ඔයා ඇවිල්ලා පළවෙනි මාස 6 තුල අනිත් ළමයිට වඩා ටිකක් වැඩිපුර පාඩම් කරන්න ඕන මම වාට කියලා තියෙන මමත් ඒ තුනක් ගත්ත ඇවිල්ලා කැම්පස් ගියායි කියලා කලම් කැම්පස් ගියා ඇවිල්ලා ඒ තුනක් අරගෙන ඉතින් මමත් ඕ ලෙවල් වලට කොමස් කරලා තිබුණේ නැහැ වෙයි මම පන්ති 12 වසරට ආපු ගමන් පන්ති පළවෙනිය මට වෙන්න පුළුවන් වුණා කොමස් ක්ලාස් එකේ ඕ ලෙවල් වලට කොමස් කරපු ළමයි ගොඩක් ඉද්දි ඉතින් අර ඒකයි මම කිව්වේ පළවෙනි මාස 6 දීපුති ගොඩක් වැඩගත් ඒ කාලයට ඇවිල්ලා ටිකක් වැඩි බරක් තියන්නේ ඊළඟ තමයි වෙන්නේ ඔයාට පුළුවන් නම් ඔයා මේ වෙනකොට දැනට කරනවා වෙන්න පුළුවන් සමහර දරුවා කරන්නේ නැත්නම් ඒ ලෙවල් වලට ඇවිල්ලා කරන ගමන් පුළුවන් නම් ඩබල් ඊටි වගේ ක්වොලිෆිකේෂන් එකක් කරන්න. මොකද ඊටි වගේ ක්වොලිෆිකේෂන් එකක් කළොත් දුවේ පුතේ ඔයාට ඇවිල්ලා ඔයාගේ එක්සෑම්ස් වලට මුහුණ දීමේ හැකියාව වැඩි වෙනවා. මොකද එක්සෑම්ස් වල මාසයෙන් ඇයිද ඩබල් ඊටි වල එක්සෑම් දිනවා. ඒතර එක්සෑම් මානසිකත්වයේ හැදෙනවා පාඩම් කරන්නේ කොහොමද කියලා දැනගන්නවා. අනිත් එක ඊටි වල තියෙන දුවේ පුතේ ඔයාගේ ඒ ලෙවල් වල තියෙන සිලබස් එකමයි තියෙන්නේ. ඒක නිසා ඊටි කරේ නැත්නම් ඔයා දැන්ම ආරම්භ කරන්න. හැබැයි දැන් එක්සෑම් එකට මා ලං වෙලා තියෙන එක්සෑම් එකට මාස 6ක් විතර තියදී ඩබල් ඊටි කරන්න යන්නේ පාඩුම් ගන්න ඊටි පටන් ගෙන පුළුවන් තරම් කරගෙන ගිහිල්ලා ඒ ලෙවල් වලට මාස 6ක් විතර තියෙද්දී ඔය ඒ ටික නවත්තන්න ඕනේ. මොකද අන්තිම මාස 6 තියාගන්න ඕන අනිවාර්යයෙන්ම ඒ ලෙවල් වලට. ඊළඟ තමයි ඇවිල්ලා ඔයා හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි කොම ස්ට්‍රීම් කරොත් දෙබුතේ ඒ ලෙවල් වලට ඒ ලෙවල් පාස් වෙලා ඩිග්‍රියක් ගත්තා කියලා වැඩකුත් නෑ ඔයාට. ඔයා මොකද ඒ ලෙවල් වලට කොමස් කරලා ඩිග්‍රී එකට ඇවිල්ලා ලොකු වටිනාකමක් එන්නේ නැහැ ජොබ් මාකට් එකට ආවට පස්සේ. ඉතින් ඒක නිසා ඔයා හොඳට මතක තියාගන්න ඕන ඔයාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ඔයා කම්ප්ලීට් කරන්න ඕන කවදා හරි දවසක. ඒ කියන්නේ ඒ ටී චාටර් ඩී වගේ ක්වොලිෆිකේෂන් එකම කම්ප්ලීට් කරන්න ඕන. ඉතින් ඔයා දවසක ඇවිල්ලා ඒ ටී කව කරේ නැහැ කියලා හිතන්න කමක් නැහැ. ඔයා ඒ ලෙවල් කරනවා ඒ ලෙවල් කරලා චාටර් ඩී ක්වොලිෆිකේෂන් එක පටන් ගන්න. මොකද මේ කැම්පස් එකකින් අවුට් වෙලා කැම්පස් ඩිග්‍රී එකක් තිබුණා කියලා ජොබ් මාකට් එකට ආවට පස්සේ ගණන් ගණන් ගන්න බෑ. මොකද ඕන තරම් ඉන්න ඩිග්‍රී හෝල්ඩර්ස්ලා කොමස් කරලා ඒ රෝල් වලට ඒ රෝල් කොමස් කරලා කැම්පස් ගිහලා ඩිග්‍රී තියෙන කට්ටිය ඕන තරම් ඉන්නවා ජොබ් මාකට් එකේ රුපියල් 20,000 30,000 පා මාසෙට පඩි ගන්න. හැබැයි වා කවදා හරි දවසක ප්‍රොෆෙෂනල් කෝස් එකක් කම්ප්ලීට් කළොත් වැඩේ වටිනාකම ඉස්සරහා දින එක ඉස්සර කැම මට කිය පුළුවන් නම් කැ ඒ ලෙවල් කරන ගමන් ඩබල් ඊටිත් කරන්න. ඒකලා ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් චාටර්ඩ් වගේ ක්වොලිෆිකේෂන් එකකුත් කරන්න. වල ලොකු වටිනාකමක් ඒ. අනිත් එක තමයි ඔයා ඒ ලෙවල් වලට ගොඩක් දරුවෝ කරන තවත් ප්‍රශ්නයක් තමයි ඒ ලෙවල් වලට ගුණ ස්තෝරගෙන යනවා. හැබැයි ටික කාලයක් යනකොට අර ගණන් හදන සබ්ජෙක්ට්ස් තමයි ගොඩාක් වෙලාවට කරන්නේ. ඒකවුන්ටින් වලට ඇවිල්ලා ගණන් ටික හදනවා, සමාගම් ගිනුම්, මේ අවුල් ව්‍යාපාර ගිනුම්, තනි පුද්ගල ව්‍යාපාර ගිනුම්, අසම්පූර්ණ වාර්ත මේ ඔක්කොම ගණන් තියෙන නිසා ආසාවෙන් කරගෙන යනවා. හැබැයි අර බිස්නස් ස්ටඩීස් වගේ අවේර තියරි සබ්ජෙක්ට්ස් තියෙනවා මේව පාඩම් කරන්නේ. ඉතින් අන්තිමට එක්සෑම් එකකින් ෆේල් වෙන්න ඕනේ බිස්නස් ස්ටඩීස් එක. ඉතින් මම දැකලා තියෙන ගොඩක් ළමයිගේ හොඳ රිසල්ට්ස් තියෙනවා කවුන්ටින් වලට, ඒකෝන් වලට වගේ අර ගණන් හදන සබ්ජෙක්ට් වල. ඒකෝන් වලට තියෙන ගොඩක් තියෙනවා. ඉතින් කවුන්ටින් විශේෂම කවුන්ටින් වගේ සබ්ජෙක්ට්ස් වල. හැබැයි බිස්නස් ස්ටඩීස් වල ඇවිල්ලා ගොඩක් ළමයි ෆේල් වෙනවා. ඒකට හේතුව වෙන්නේ අර තියරි ළමයි ඇවිල්ලා පාඩම් කරන්නේ නැති නිසා. එහෙම කරන්න බෑ බුදු. ආගේ සබ්ජෙක්ට්ස් තුනම වැදගත්. සබ්ජෙක්ට් තුනම ආගේ සෙඩ් ස්කෝර් එක බේස් කරලා තමයි ඔයාගේ ඇවිල්ලා ඩිස්ත්‍රික් එකේ තියෙන කෝටා එකට දීලා තියෙන රෑන්ක් එක අනුව සෙඩ් ස්කෝර් එක අනුව තමයි කැම්පස් යනවාද බෑද කියන කෝටා දීලා. අපි බිස්නස් ස්ටඩීස් වගේ සබ්ජෙක්ට් එකක් තෝරාගෙන තියෙනවා නම් දෙපොත ඒක හොඳයි. මොකද ඒක ඇවිල්ලා ඒ ලෙවල් වලට ගොඩක් වැදගත් වෙනවා. ඒක අවදාරි දවසක ආගි කියලා බිස්නස් එකක් ආරම්භ කරපුවම මට හොඳ නොලෙජ් එකක් එනවා මෙන්න මේ වගේ සබ්ජෙක්ට්ස් වලින්. ඊළඟ තමා ස්ටඩි කරනකොට අනිවාර්යෙන්ම වගේ සබ්ජෙක්ට්ස් ටික මික්ස් එකේ පාඩම් කරන්න දෙන්නේ. දැන් සමහර දරුවෝ ඉන්නවා දවසක් ගත්තොත් ඒ දවස් උදේ ඉඳලා රෑ වෙනකන් එකම සබ්ජෙක්ට් එක තමයි කරන්නේ. කවුන්ටින් පටන් ගත්තොත් උදේ ඉඳලා රෑ වෙනකන් කවුන්ටින් තමයි කරන්නේ. එහෙම කරන්නේ නැහැ සාමාන්‍ය පාඩම් කරනකොට. මික්ස් එකේ පාඩම් කරන්න ඇවිල්ලා කවුන්ටින් එකයි ඉකෝන් එකයි බීඑස් එකයි මාරු මාරුට පාඩම් කරන අර එක දිගට මාරු පාඩම් කරගෙන යන්නත් එපා. ඉතින් මාට පාඩම් කරන්න ඕන ක්‍රම ස්ටඩි ටිප්ස් එක ගොඩක් ගෙනලා තිනවා. ඒවත් තව බලන්න බලන්න නැත්තම් ඊට පස්සේ තවත් කියන්න ඕන කාරණයක් තමයි ඔයා කවදා හරි දවසක වෙන්න කැමතිද කෙනෙක් ඔයා දැන් තීරණය කළා තියෙනවද මේ විදිහට. ඊට පස්සේ කොමස් තෝරා ගත්තනම් ඔයාට ඉතින් ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. මේ පැත්ත ගැන හිතන්නේ නැහැ. ඊට පස්සේ කොමස් කරලා තිබ්බනම් ඔයාට කවදා හරි දවසක වෙලා චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. කම්පැනි එක CEO කෙනෙක්, CFO කෙනෙක්, ඩිරෙක්ටර් කෙනෙක්. එහෙම නැත්නම් ඔයාට කවදා හරි දවසක HR මැනේජර් කෙනෙක් වෙන්න නම්, එහෙම නැත්නම් ඔයාට මාකටිං මැනේජර් කෙනෙක් වෙන්න. අර ඒ වගේ කවදා හරි වාගේ කරන්න වෙන ආසාව වෙන වෙලාව ටාගට් එකව ඉස්සරහ බිත්ති ලියා ගන්නවා. ඒක ලියාගෙන තමයි පාඩම් කරන්න ඕනේ. මොකද ඒක ඔයා හැම වෙලෙම ඇහැට ගහින්න දියන්න ඕනේ. ඒකෝ තමයි අර පාඩම් කරන්න මොටිවේෂන් එකක් එන්නේ. මම කවදා හරි කැම්පස් යනවාමයි, ඊළඟ වෙලාව කැම්පස් යනවාමයි කියන එක තමයි ඔයාගේ ටාගට් එක විදිහට තියෙනවා. අනේ ඒක ගහලා තියන්න ඕනේ. ඒකෝ ඒක දකින්න දකින්න වාටි මොටිවේෂන් එක නේද ඕක කොමස් පාඩම් ගත්ත ගමන් ඔය වැඩේ කරන්න ඕනේ. ඊළඟ තමයි ඇවිල්ලා පාඩම් කරනකොට
ස්මාර්ට් විදිහට පාඩම් කරනවා. ඔය පැය ගණන් එකතැනට වෙලා වෙනින් ඒවා කල්පනා කර කර ඉල ඔතන හිටිය කියලා වැඩක් නෑ. දවසේ පැයක් ඔයා දවසට පැයයිද පාඩම් කරන්නේ. පාඩම් කරන පැය හරියට ඇක්ටිව් ඉඳලා ඒ පාඩමට වෙලා අවධානය දීලා ඒ විදිහට පාඩම් කරා. මට තෝරන්නේ කොයිලා වෙත උදේ ඉඳලා රෑ වෙනකම් පොතේ ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඒක වැඩක් නෑ. මතක තියාගන්න බෑ ඇත්තටම. ඒක නිසා අනිවාර්යෙන්ම අර කන්සෙප්ට් එහෙම ද කවුන්ස් වල තියෙන කන්සෙප්ට් එහෙම කෝන් වල තියෙන කන්සෙප්ට් එහෙම හරියට ඔළුවට දාගන්න ඒවා. ඒක මතක තියාගන්න මම තවද ස්ටඩි ටිප්ස් ටිකක් ඉස්සරහට ගේන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් ඒ වගේම ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න ඕනවා. දැන් ආ ඊයේ කතා කරපු ඒවා ටික ආයසරයක් තව දවස් දෙක තුනකින් ආයසරයක් බලන්න ඕනවා. ඒ වගේම ඇවිල්ලා ටීචර්ස් ලාගේ ටියුටර්ස් ලාගේ වගේ ඇවිල්ලා උදව් ගන්නවා. ඒ පැත්තෙන් මොනවා හරි දේවල් අලුත් දේවල් කියලා දෙනකොට ඒ වගේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ඕන. ඒ වගේම ඇවිල්ලා ඒ ලෙවල් වලට කොමස් කරනවා නම් ඒකට විශේෂයෙන්ම ටයිම් මැනේජ්මන්ට් එක ගොඩක් ගොඩක් වැදගත් වෙනවා. මොකද කාලේව හරියට මැනේජ් කරගත්තේ නැත්නම් ඔයාලට ඒ ලෙවල් වල විශේෂයෙන්ම කවුන්ටින් වගේ සබ්ජෙක්ට්ස් වල උත්තර ටික ඔක්කොම කරන්න බැහැ. ඔයා ඒක නිසා මුල ඉඳලම ටයිම් එක ඇවිල්ලා සබ්ජෙක්ට් එක ඇවිල්ලා පාඩම් කරන ටයිම් එක හදාගන්න. පේපර්ස් කරන්න ඔක්කොම ඇවිල්ලා මොනාරි රිවිෂන් පේපර්ස් තියෙනවා රිවිෂන් පේපර්ස් කරන්න. අර සයි වගේම සබ්ජෙක්ට් වල වුණා පාඩම් කරනකොට ඒවත් ඇවිල්ලා වයිස්ලිව ඇලෝකේට් කරන්න ඕනේ. එක එක සබ්ජෙක්ට් අතර සබ්ජෙක්ට් එකේ මම කොහොමද කවුන්සල්ට් අද පැය සම්මාසයකට ඇවිල්ලා පැය 30ක් වෙන් කරනවා. ඊට පස්සේ කොන් වල පැය 25ක් වෙන් කරනවා. බිස්නස් ස්ටඩිස් වල පැය 20ක් වෙන් කරනවා. අන්න ඒ වගේ ස්ටඩි ටයිම් ටේබල් එකක් හරියට හදාගෙන ඒ යන යන්න මේ ඇවිල්ලා මෙච්චර මේ වගේ රිලැක්ස් වෙන්න ඕන බ්‍රේක් අවල් දාලා කාලය යනවා. ඒක බ්‍රේක් ස්ටික් ගන්න විනායක දිගට පැය ගණන් පාඩම් කරගෙන යන්න එපා දුවේ පුතේ. ඊළඟට ප්‍රැක්ටිස් පාස් පේපර්ස් ඉදින් ඒ ලෙවල් වලට විශේෂයෙන්ම කොමස් කරපු දරුවන්ට ඒ ලෙවල් පාස් වෙන්න එන්නත කොම පේපර්ස් පාස් වෙන්න තියෙන ලේසිම සහ හොඳම ක්‍රමය තමයි පාස් පේපර්ස් ප්‍රැක්ටිස් වෙන එක. ඉතින් මා අන්තිම කාල වෙනකන් ඉන්නේ පදවිපතේ. සාමාන්‍යයෙන් මම නම් ඒ දවස්වල කරේ ඒ ලෙවල් කරන ගමන් 12වසරේදී වෙන්න පුළුවන්. 12වසරේදී බැංකු සතුන් ප්‍රකාශන පාඩම ඉවරනාට පස්සේ අර අවුරුදු 10ක 15ක විතර බැංකු සතුන් ප්‍රකාශන ගණන් ඔක්කොම ටික මම හැදුවා. ඉතින් ඒතකොට බැංකු සතුන් ප්‍රකාශන සම්පූර්ණයෙන්ම ආය පාස් පේපර්ස් ඔක්කොම කතා කරලාදී. ඉතින් අන්තිම පේපර්ස් 3 4ක් තියන් ඉන්නවා තියන් හිටියා මම අන්තිම කාලෙදී ඒ පේපර්ස් ටික කරන්න පුළුවන්. ඒතකොට සම්පූර්ණ පේපර් එක පැය 3ක් නම් පැය 3 පේපර් එක සම්පූර්ණයෙන්ම මුල ඉඳලා ඉවරන ගමන් එක් කරගන්න පුළුවන් වා. ඉතින් ඒක නිසා ඔයා තනියම ආගේ පේපර්ස් කරන්න එකල දන්න කාට හරි බලන්න දෙන්නේ මේකේ උත්තර හරියද කියන එක නැත්නම් පාස් පේපර්ස් වල උත්තර දෙනවා. ඒක බලන්න ඔයාලා ගිහින්. වැදගත්ම කාරණේ තමයි මොන දේ වුණත් අනිවාර්යයෙන්ම පොසිටිව් ඉන්න ඕන, මොටිවේට් වෙලා ඉන්න ඕන. ඒක එක්ක නෑ එක එක කතා කියන්න පුළුවන්. ඒ ලෙවල් වලට කොමස් ස්ටෝ කරලා වැඩක් නෑ. ඊට පස්සේ ඕක අනාගතයේදී ඇවිල්ලා කවුන්ටර් වලට ජොබ් නෑ, මාකට් එක ඇවිල්ලා ඒ අය ඇවිල්ලා තියෙනවා. ඔය කතන්දර ගොඩක් ඒව වැඩක් නෑ. ඔයා තෝරගෙන ඉවරයිනේ දැන්. ඔයා ඔයාගේ අනාගතයේ ඇවිල්ලා මොකද්ද කරන්න කියන එකවා තීරණය කරලා ඉවරයි දැන්. කොමස් කරනවා ඔයා. එනම කොමස් සයිඩ් එකෙන් තමයි ඉස්සරහට යන්න. කොමස් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න නම් මං කියෝ දෙකුතේ විශේෂයෙන්ම ඔයාට අනිවාර්යයෙන්ම ඩිග්‍රී එකක් ඔයා ගන්න ඕන. ඔයාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක හදා ගන්න. ওই දෙක විතරක් හරියට හදා ගන්න දුවේ පුතේ මම වාර කිව්වා අද කිව්වා කියලා මතක තියාගෙන ওই දෙක හරියට මත කොට දාගෙන ගියොත් ඔයාලට අනාගතයේදී අනිවාර්යයෙන්ම ලක්ෂ 5ක 10ක 15ක මාසෙපඩියක් කරගෙන හොඳ රැකියාවක් කරගන්න පුළුවන් වාර. මොකද කොමස් අංශයෙන් ඇවිල්ලා ඔයා කවදාරි දවසේ කම්පැනි එක CEO CFO කෙනෙක් වුණොත් එන්න ලක්ෂ 10 15 ලංකාවේ ඉඳලා පඩි ගන්න පුළුවන්. ඒ පිටරට ඉන්නවා ලක්ෂ 50 වෙන කට්ටිය ඉන්න ඕන තරම් ලංකාවේ. ඉතින් ඒක නිසා මේකට වෙයි හැමෝටම යන්න බෑ. හැමෝටම යන්න බැරි වුණාට හැබැයි ඔයා හිතා ගන්න ඕන දේ මට යන්න පුළුවන් කියන එක අනික් කට්ටියට බැරි වෙන්න පුළුවන්. ඔයා ඔයාගෙන බලා හිතා ගන්න ඕනේ. ඉතින් අනික් කට්ටිය ගිහිල්ලා ඉන්නවා. ඒ කට්ටිය චාර්ජ් කරන්න පටන් ගින්න දැන් ෆේල් වෙලා ඉන්නවා. ඒ කට්ටිය මෙහෙම ඉන්නේ. දැන් අර ඒලෝල වලට මෙහෙම කරා ඩිග්‍රියක් ගත්ත දැන් ගෙදෙට් වෙලා ඉන්නේ. ඉතින් ඒවා ඒව ගැන හිතන්න යන්න එපා. මොකද එයා ඒ නෙගටිව් කට්ටියනේ ඉන්නේ. ඔයා බලන්න පොසිටිව් කට්ටිය. දැන් ඔයා බලන්න දැන් මම ගත්තොත් මම ඇවිල්ලා ඒලෝල වලට කොමස් කරලා ඒ තුනක් අරගෙන කලම් කැම්පස් ගිහිල්ලා චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් කියලා අද PLC කම්පැනි එක CFO කෙනෙක් විදිහට වැඩ කරනවා. මිලියනක් විතර සැලරියක් ගන්නවා. ඉතින් ඔයා හිතන්න ඕනන්නේ ඒ වගේ පැත්තකට. ඉතින් මෙහෙම කට්ටියක් ඉන්නවා. එහෙනම් ඇයි මම මෙන්න මේ වගේ දෙයක් කරන්න නැත්තේ කියලා ඔයා හිතන්න ඕනේ. නම් ඔයා කරන්න ඕනේ දේ තමයි නෙගටිව් කට්ටියට වඩා අර පොසිටිව් වෙලා ඉන්න ඔයාට ඇවිල්ලා ලොකු අනාගතයක් පේන කට්ටිය තමයි ආශ්‍රය කරන්නේ. යාළගෙන් තමයි හිතන්නේ. එහෙනම් මමත් ඒතනට යනවා කියන එකකින් හිතන්නේ. එහෙම නැත්නම් නෙගටිව් ඉන්න පාඩුවක්. ඉතින් මම හිතන මේ වීඩියෝ එකේදී ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා විශේෂයෙන්ම ඒ ලෙවල් වලට කොමස් තෝරගත්ත නම් දීපුද හරියට එක තෝරගෙන තියෙන දැන් අපි විදියට ඉස්සරහට යන අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේක අපි ඉස්සරහට තව මේ වගේ වීඩියෝස් ගොඩක් කතා කරන්න යනවා. අපි ආයෙත් සරම මේ වීඩියෝ එකේ හම්බුමු.